ආයුබෝවන් කියලා අද සියලු දෙනාම පිළිගන්නවා අද කොටස් වෙනකොට සමග මුල ආරම්භයේදී බලමු අපි අද දිනේ සම්මස්ත මිලදේශයෙන් නතරුනේ කොතනද කියලා. ඒකක 5146.44ක් විතර අද දිනේ අවසානයේදී සම්මස්ත මිලදේශයේ සටහන් උනේ. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව ඒකක 20.37ක ප්‍රමාණයකින් පහළ ප්‍රසීමක්. ඒ වගේම S&P SL 20 දශකයේ අද දිනේ අවසානයේදී ඒකක 229.67ක් විතර වාර්තා උනේ. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව ඒකක 5.41ක ප්‍රමාණයකින් පහළ ප්‍රසීමක්. අද දින තුල සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 603.85ක් විතර තමයි වාර්තා වුනේ. ඒ වගේම අපි පිරිවැටුම ගැන කතා කරද්දී වගේම ඉදිරියට කතා ගන්න බලාපොරොත්තු වෙන දත්තගෙන සැලකිල්ලට ගද්දී මතක තියාගන්න ඕන දේ තමයි පෙර දිනවල වගේ නෙමෙයි අද දිනේදී කොටස් වෙන පොළ විවෘතව පැවතුනේ. එහෙම නැත්නම් ගණදුන වලට විවෘතව පැවතුනේ පැය එකහමාරක කාලයක් පමණයි. නමුත් පෙර දිනවල පැය තුනහමාරක කාලයක් කොටස් වෙන පොළ විවෘත තියෙනවා ගණදුන වල. ඉතින් ඒ දේත් මතක තබාගෙන දැන් අවධානය යොමු කරමු දේශීය මිලදී ගණන් දෙසට. රුපියල් මිලියන 595.67ක ප්‍රමාණයක් අද දිනේදී දේශීය මිලදී ගණන් වාර්තා වෙනවා. මම මෙතනදී මේ දත්ත කියද්දි පෙර දිනවල වගේ සංසන්දනය කිරීමක් කරන්න යන්නේ නැහැ. මොකද අද දිනේදී ඇත්තටම කොටස් වල ගණදුනුනේ පෙර දිනවල මෙන් අඩකටත් වඩා අඩු කාලයක්. ඒ නිසා මම අද දිනේදී පෙර දිනවල සාපේක්ෂව ප්‍රේක්ෂකයන් සංසන්දනය නොකරත් අද දිනේ තුල අපිට වාර්තාවම දත්තවල ප්‍රමාණයන් එහෙම නැත්නම් විශ්ලේෂණයන් මම ඔබට ගෙනේනවා. विदेशीय विकुणु प्रमाण अद्दीन शुद्ध विदेशीय विकुणु प्रमाण मिलियन एक प्रमाण वार्ता अद्दीन गणस प्रमाण कथाकोटस मिलियन तिहादश हतरा हतरक प्रमाण अद्दीन गणशन योगी अद्दीन सिद्धु मुल गण प्रमाण कथाकोट गणदीन हद्दास अनुपहक प्रमाण वार्ता धन्यवाद मेडिप पीरवेट गणसर अद्दीन पलनीतन गाने जोन की समागम सर වැඩිම පිරිවැටුම් ප්‍රමාණයකින් ගණදුනුන කොටස් තමයි මම මේ ඔබට ගෙනාවේ. දැන් අවධානය යොමු කරමු වැඩිම කොටස් ප්‍රමාණයක් ගණදුනුන කොටස්වලට. පළවෙනි තැන ගන්නේ බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස. ගණදුනුලා තිනවා කොටස් මිලියන 6.75ක ප්‍රමාණයක්. ඒ වගේම දෙවෙනි තැන ගන්නේ ඒෂියන් හෝටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටිස් PLC සමාගමේ කොටස. එහෙම නැත්නම් ASPH.N කියන කොටස ගණදුනුලා තිනවා අද කොටස් මිලියන 3.78ක ප්‍රමාණයක්. विदेशीय मिलदीगन නොගිනිය හැකි තරම් මට්ටමක තමයි තිබ්බේ. ඉතින් ඒ දේම අපිට අද දැක් ගන්න පුළුවන් ගණදුණු කාලය බොහොම අඩු වුණා. කැපී පෙන ලෙස මිලදී ගණුමක් වෙලා තියෙන්නේ ලංකා වෝල්ටයිල් සමාගමේ කොටස. අදිනෙදී ඉදිරිශිග ගැනසින් මිලටරන් තිනවා කොටස් මිලියන 2.79ක ප්‍රමාණයක් ලංකා වෝල්ටයිල් සමාගමේ. ඒ වගේම දෙවෙනි තැන ගන්නේ වටවල සමාගමේ කොටස. මිලටරන් තිනවා කොටස් මිලියන 1.02ක ප්‍රමාණයක් ඉදිරිශිග ගැනසින්. දැන් අවධානය යොමු කරමු විදේශීය විකුණුම් දෙසට. ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් තමයි විදේශීය විකුණුම් වල දැක් ගන්න ලැබෙන්නේ. ඊයේ දිනේ වගේමයි විදේශීය මිලදී ගණන්ම විකුණුම් අදිනේත් අපිට දැක් ගන්න ලැබෙන්නේ ගණදුණු කාලයේ බොහොම අඩු වුණා. කැපී පෙන ලෙස විදේශීය විකුණුම් ප්‍රමාණයක් අදිනේ වාර්තා වෙන්නේ ජෝන් කීල් සමාගමේ කොටසෙන්. විදේශීය ගණන් විකුණුම් කරලා තියෙනවා රුපියල් මිලියන 74.82 වටිනාකමින් යුත් කොටස් ජෝන් කීල් සමාගමේ. ඒ වගේම දෙවෙනි තැන ගන්නේ කමර්ෂල් බැංකුවේ ඡන්දබලයේ රහිත කොටස විකුණුම් කරලා තියෙනවා රුපියල් මිලියන 27.28 වටිනාකමින් යුත් කොටස්. ඒ වගේම තුන්වෙනි තැන ගන්නේ රටන නැෂනල් බැංකුවේ ඡන්දබලයේ සහිත කොටස විකුණුම් කරලා තිනා රුපියල් මිලියන 19.41 වටිනාකමින් යුත් කොටස්. ඩයලොග් සමාගමේ කොටස රුපියල් මිලියන 9.28 වටිනාකමින් යුත් කොටස් විකුණුම් කරලා තිනවා. හේමාස හෝල්ඩින්ග් සමාගමේ කොටස රුපියල් මිලියන 6.25ක වටිනාකමින් යුත් පීපල්ස් ෆිසින් සමාගමේ කොටස රුපියල් මිලියන 6.03ක වටිනාකමින් යුත් මේස්ටකෝක් සමාගමේ කොටස රුපියල් මිලියන 4.6ක වටිනාකමින් යුත් DFCC සමාගමේ කොටස රුපියල් මිලියන 4.35ක වටිනාකමකින් හේලිස් සමාගමේ කොටස රුපියල් මිලියන 4.32ක වටිනාකමකින් ඒ වගේම අවසාන වශයෙන් LB Finance සමාගමේ කොටස එහෙම නැත්නම් LFIN.N කියන කොටස
විකුණුම් කරලා තියෙනවා රුපියල් මිලියන 4.26ක වටිනාකමකින් විදේශිකයන් විසින්. දැන් අපි අවධානය යොමු කරමු අදිනේ තුල සමස්ත මිල දශකයේ හැසිරීමට වැඩියෙන්ම දායක වුණ කොටස් විසර. මුලින්ම බලමු අපි සමස්ත මිල දශකයේ ඉහළ යෑමට වැඩිපුරම දායක වුණ කොටස්. අපිට ඒ සඳහා කැපී පෙනෙන ලෙස දායක වුණ කොටස් දෙකක් අදිනේ දැක් ගන්න පුළුවන්. පළවෙනි එක වෙන්නේ LOC ෆිනෑන්ස් සමාගමේ කොටස. ඒකක 1.1ක ප්‍රමාණයක් වෙනස් වෙنده එහෙම නැත්නම් ඉහළ යන දායක වෙලා තියෙනවා මේ කොටස. එයාගේ දෙවෙනි දැනගන්නේ ඇක්සස් ඉංජිනේරින් සමාගමේ කොටස. දායකත්වයේ ඒකක 0.8ක ප්‍රමාණයක් විදිහට තමයි සටහන් වෙන්නේ. දැන් අවධානයම කරමු සමස්ත මිල දශකයේ පහළ ඉන්න වැඩිම දායක වුණ කොටස් දෙසට. පළවෙනි තැනගන්නේ ජෝන් කීල් සමාගමේ කොටස. දායකත්වයේ ඒකක 3.4ක ප්‍රමාණයක්. ඒ වගේම දෙවෙනි තැනගන්නේ බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස. ඒකක 3.1ක දායකත්වයක් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම අදිනේ දැක් ගන්න පුළුවන් බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස තමයි වැඩිම කොටස් ප්‍රමාණයක් ගන්නුන කොටස විදිහට වාර්තා වෙන්නේ. ඒ වගේම වැදගත්ම කාරණේ හිමිකම් නිකුතුවත් අභියස තමයි ඉන්නේ මේ කොටස. ඒ වගේම මේ කොටස ගැන අපි මීට පෙර පුළුල් වශයෙන් අවබෝධනවත් කරලා තියෙනවා. තුන්වෙනි තැන විදිහට දායකත්වය දක්වන්නේ ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටිස් සමාගමේ කොටස. දායකත්වයේ ඒකක 2.4ක් විදිහට සටහන් වෙන්නේ. සිවන ස්ථානයේ රිචඩ් පීරිසන් කම්පැනි සමාගමේ කොටස. දායකත්වයේ ඒකක 2.2ක් අවසාන වශයෙන් LOC සමාගමේ කොටස. ඒකක 1.4කින් දායකත්වය දක්වන සමස්ත නිදේශකයේ 15ට. ඉතින් අපිට දැන් තේරෙනවා සමස්ත නිදේශකයේ අදිනේදී 15 වැඩිම පටන් ගත්තේ මොන කොටස් වලින්ද කියලා. විශේෂයෙන්ම ජෝන් කිල් සමාගම වගේ කොටස් වලින්ද බලේ දෙවනියට විශාලම ප්‍රාග්ධනයේ දින කොටස. එහෙම නැත්නම් මාකට් කැපිටලයිසේෂන් එකේ තියෙන කොටස වැඩිපුර ඉක්ුණුම් වෙද්දී මිල 15ද්දී එන ඉතින්ම සමස්ත මිල දශකයට බලපානවා. කොටස මිල ඉහළ යද්දිත් එහෙමයි 15 වැටෙද්දිත් එහෙමයි සමස්ත මිල දශකය අපිට දැක් ගන්න පුළුවන්. අනික කොටස් වලට ප්‍රචාර දක්වනට වැඩිය ප්‍රමාණයකින් මේ කොටසට විශේෂයෙන් ප්‍රචාර දක්වනවා. ඒ වගේම කොටසින්ද පුළේ ලොකුම ප්‍රාග්ධනයේ තියෙන කොටස වෙන්නේ දැනට සිලොන් ටොබගෝ සමාගමේ කොටස. මම ඒකත් මතක් කරන්න ඕන. දත්තපතේ කතා කරන්න දෙන්නේ එපමණයි. දැන් බලමු අපි අද දිනේදී වාර්තා වෙන විශේෂ පුවත්. හෙට දිනේදී ලාභාංශ කල්ලිකුත් වීමේ දින දෙකක් යෙදෙනවා. එකක් ලංකා ලුබ්‍රිකන් සමාගමේ කොටස ගේමට එකතු වෙලා තියෙන කොටසකට රුපියල් 2.750ක මුදල් ලාභාංශය. ඒ වගේම දෙවැනි එක වෙන්නේ හරිස්චන්ද සමාගමේ කොටස. කොටසකට රුපියල් 20ක මුදල් ලාභාංශයක් ගේමට එකතු වෙලා තියෙනවා. ඒකේ ලාභාංශ කල්ලිකුත් වීමේ දිනත් වැටෙන්නේ හෙට දිනේ. එහෙම නැත්නම් අගෝස්තු 6 වෙනිදා. පුවත් පැත්තෙන් කතා කරන්න දිනේ ප්‍රමාණය අතර දැන් අපි අවධානය කරමු සමස්ත කොටස් වලින් පොලේ හැසිරීමට අද දිනේ තුල. මම ඊයේ දිනේදී කිව්වා වගේ අපි දැක්කා සමස්ත මිල දශකයේ ආරම්භයේදීම බුලිස් රටාව ඒ විදිහටම කන්ටිනියු වෙනවා. නමුත් ආරම්භ වෙලා නොබු වෙලාකම් අපි දැක්කා සමස්ත මිල දශකයේ පහළ එන්න ගත්තා. ඒ පහළේම දිගටම පැවතුණා. පසුව අවසාන මොහොතේදී අපි දැක්කා නැවතත් පොඩි ප්‍රමාණයකින් සමස්ත මිල දශකයේ ඉහළ යෑමක් වෙනවා බොහොම සුළු ප්‍රමාණයකින්. ඉතින් ඇත්තටම මෙතනදී උනේ මේ වීඩියෝ මාලාව බලන ඔබ සියලු දෙනා දකින්න ඇති මම පහුගිය දින කීපයකින් නම් ඔබට දෛනික කොටසෙන් වල හැසිරීම විස්තර කරන වෙලාවේදී ගිනාව tire මත රුපියල් සමස්ත මිල දශකය එහෙම නැත්නම් සමස්ත මිල දශකයේ තියෙන බාධක විශ්ලේෂණය කරලා එතනදී තිබ්බ පළවෙනි බාධකය තමයි ඒකක 5172 අපි ඒ පහුගිය කාලේ පහු කරපු මට්ටම් වලට ආසන්නම බාධකයේ විදිහට. ඉතින් ඒක අද අපි දැක්කා. ඒක අද අපිට ඔප්පු වුණා ඒ දේ 5172 කියන බාධකේ නිවැරදි කියලා. මොකද අපි දැක්ක සමස්ත මිල දශකයේ 5172 පහු කරන්නේ ඒකක 4ක් හෝ 5ක් පමණයි. පසුව අපි දැක්ක සමස්ත මිල දශකයේ 5 වෙනවා. ඒ කියන්නේ බාධක මට්ටමක් කියන්නේ අනිවාර්යයෙන්ම එතනදී වෙළඳපොළ කොටසින්ද පොළ ගණදෙනු කරුවන්ගේ සමස්ත මානසිකත්වය විකුණුමක් දෙසට යොමු වෙන තැනක්. ඉතින් එන්න ඒ මට්ටම් තමයි අපි ඔබට මැල්ල නිරන්තරයෙන්ම ගේන්නේ මේ තැන්වලදී මේ වගේ දෙයක් වෙන්න පුළුවන් මේ වගේ බාධකයක් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒවා ස්ථිර නැහැ. తాවකාලිකයි. නමුත් ඒ දේවල් ඒ විදිහට පවතිනවා. ආයජක මානසිකත්වය ඒ තැන්වලදී තියෙන මානසිකත්වෙන් වෙනත් මානසිකත්වයකට මාරු වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක් පහු කරනවා කියන්නේ ආයජක මානසිකත්වය අර විකුණුම් පීඩනය බිඳින්න තරම් ශක්තිමත් වීමට අවශ්‍යයි විශාල කොටස් ගණඳුරු ප්‍රමාණයක් මිලට ගැනීමත් සමග. එහෙම නැත්නම් විශාල ධනාත්මක මානසිකත්වයක් ප්‍රමිනිය යුතුයි. ඒ වගේ තැනක් විඳින්න. ඉතින් අපිට 5172 කියන බාධකේ අද දිනේදී කොටසින්ද පොළ පහුගිය කාලේ ගණදුනුත් එක කරගද්දී දෙවන දිනටත් තහවුරු වුණා. මම මේ විශ්ලේෂණය අතරම ඔබට ගෙනාවේ ජූනි 27 වෙනිදා ගෙන. ඉතින් මම දැක්ක සමහර තරවකාර ආයතන සී ගණදුනු කරුවන්ට වාර්තානිකුත් කරනවා මේ මට්ටමේදී කොටසින්ද පොළේ බාධකයක් තියෙනවා. ඒ වගේම මේ මට්ටම් පහු කරා මේ මට්ටම් පහු කරා කියලා. ඉතින් ඇත්තටම දැන් ඔබට තේරෙනවා ඇති පොතනද හරි විශ්ලේෂණය උනේ කියලා. 5172ද නැත්නම් ඊට ඉහළ මට්ටමකද කියලා. අපි නිතරම දැක්ක 5172ෙදි පොඩසින්ද පොළ පහළට එනවා මම කලින් කිව්වා වගේ ඒ ආසන්න මට්ටමකදී. ඒ වගේම මම ඔබට කලින් දිනයකදී කිව්වා මතක ඇති එක් දිනකදී පොඩසින්ද පොළ පහළට වැටීමේදී මම දැක්ක එක තරවකාර ආයතනයකින් නිකුත් කරපු දෛනික වාර්තාවක තියෙනවා පොඩසින්ද පොළ සමස්ත මිල දශකයේ පහළීමේදී
සිල්ලරායජකයන්ට කරගියාගත දෙයක් නොහැකි විය කියලා වැකියක් මම ඔබට ගෙනාවා මම මේ දේ දැක්ක නිසා ඉතින් ඇත්තරම අද ඒක අනිත් පැත්ත වුණා අද අපි දැක්ක ඒ තරවකාර ආයතනයේම සමස්ත මිලේශගේ 15 දි අර මට්ටමේදී ඔවුන්ට කරගියාගත නොහැකි දෙයක් වුණා ඔවුන්ගේ ගණදෙන කරන්නේ ආදී අයි කොටස් වෙනද පොළ පහළ වැටෙන්නේ ඇයි මිලේශගේ පහළ වැටෙන්නේ ඔයාලා කියලා එනවා කිව්ව වෙලාවේ කියලා ඉතින් ඇත්තරම මේගොල්ලෝ නිරුත්තර වුණා ඒ වගේ වෙලාවකදී සපෙල්ලා දීප පිළිතුරු තමයි එහෙම වැටෙන්න බෑ කොටස් වෙනද පොළ කියන එක නමුත් ඒක ඇත්තරම උත්තරයක් නෙමෙයි කොටස් වෙනද පොළ කියන්නේ ප්‍රාග්ධන වෙනද පොළ ප්‍රාග්ධන වෙනද පොළ කියන්නේ අනිවාර්යයෙන්ම ආයෝජකයන්ගේ මුදල් මත යැපෙන දෙයක් ඒ වගේම ආයෝජකයන් මුදල් යොදනවාද නැද්ද යන්න තියෙන්නේ මානසික මට්ටම මත ඉතින් කොටස් වෙනද පොළ මිලේශගේ පහළ වෙනවා ඉහළ යනවා කියන දේ කොයිලෙකවත් අපිට වෙන්නේ නැහැ වෙනවා කියන්න බෑ එකම දේ අපිට කියන්න පුළුවන් डायनेमिक इन्वेस्टिंग पर ඉදිරිපත් කරනවා මේ තාක්ෂණික විශ්ලේෂණය වැඩි සම්භාවිතාවක් කියලා කියන්න පුළුවන් මේ මට්ටමේදී එහෙම නැත්නම් මේ කාලයේදී රොටස් වෙනද පුළ බුලිෂ් රටාවක් ගන්න එහෙම නැත්නම් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් බෙයරිෂ් ට්‍රෙන්ඩ් එකක් ගන්න එහෙම නැත්නම් පොර සමස්ත මිලේශගේ 15 වෙනි රටාවක් තියෙන්නේ කියලා වැඩි සම්භාවිතාවක් පිටා තාක්ෂණික විශ්ලේෂණය මගින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් එහෙම වෙන්න බැහැ කියලා ප්‍රාග්ධන වෙන්න පුළුවන් කියන්න බෑ ඉතින් මේ සියලු දේ ගැනම ඔබ දැනුවත් කරන්නේ ඇත්තටම ඔබ මුලාවටපත් වීම එහෙම නැත්නම් වැරදි තොරතුරු වලට ගලා යෑම වලක්වන්න තමයි අපි මේ දේවල් නිතරම ඔබ වෙත ගෙන එන්නේ මේ තොරතුරු දකින්න කොට අපි ඔබව දැනුවත් කරන්නේ. ඉතින් මම හිතනවා අද විශ්ලේෂණය පැහැදිලි කියලා. ගැටලු දිනා නම් කමෙන්ට් කරන්න, subscribe කරන්න. ඒ වගේම අපිව සම්බන්ධ වෙන්න Instagram, ඒ වගේම Twitter හරහා, ඒ වගේම Facebook සමූහය, Facebook පිටුව හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හෙටත් අද කොටසින් පුළහා හමු වෙන තෙක් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.